අපි සූදානම් අදත් ආදරණීය තරුව ආරම්භ කරන්න. ඔබ දන්නවා මේ වන විට මේ මැදිරියට මේ මොහොත වන විට මේ වෙලාව වෙන විට ආදරණීය තරුවක් පායනවා. කලා ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙන සහ මේ දැවන්ත චරිත තමයි අපි කැඳවාගෙන ඉන්නේ හැමදාමත් ආදරණීය තරුව හැඩ කරන්න. මොකද කලාව කියන්නේ හරි පුළුල් විෂයක්, විඳින්න පුළුවන් විෂයක් සහ කලාව තුළින් විශේෂයෙන්ම සමාජ පරිවර්තනය කරන්නත් හැකියාවක් තියෙනවා. අපි එහෙම වකවානු දැක්ක නමුත් වර්තමානයේ බිහිවන නිර්මාණ තුළින් එහෙම පරිවර්තනයන් සිදු වෙනවද? ඔබ කලාව කියලා රස විඳින්නේ සැබෑ නිර්මාණද? රස විඳිය හැකි නිර්මාණ අද බිහි වෙනවද? මේ පිළිබඳව අපි සූදානම් අදත් කතා කරන්න. අපි ආරම්භ කරමු ආදරණීය තරුව. කලාව ගැන කතා කරද්දී වේදිකාව ගැන බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් කතා කරනවා. මොකද අපේ රට තුළ කලාව පිළිබඳ අධ්‍යයනයක් කරන්න, ඉගෙන ගැනීමක් කරන්න පාසලක් නැහැ. නමුත් වේදිකාව පාසලක් කර ගනිමින් සමාජයේ නොකහාගත් බොහෝ දේවල් වලින් අත්දැකීම් ලබා ගනිමින් කලාව තුළ දීර්ඝ කාලීන වශයෙන් නියැලෙමින් සාර්ථක නිර්මාණවලට තමන්ගේ රංගන දායකත්වය ලබා දෙන විශාල පිරිසක් ඉන්නවා. අන්න ඒ පිරිසට අපි කියනවා ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් ශිල්පිනියන් කියලා. මොකද සමාජයට පණිවිඩයක් ලබා දෙන සහ තමන් කරන්නා වූ දෙය ඒ විෂය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගනිමින් තමයි ඔවුන් මේ කටයුත්ත කරන්නේ. අදත් ඒ වගේ රංගන ශිල්පිනියක් සූදානම් ආදරණීය තරුව හැඩ කරන්න ඔබට වටිනා කියන හරවත් කියන බොහෝ දේවල් ඔබ ජීවිතයට ලබා දෙනට අපි සූදානම්. බලන්නකෝ කවුද අද ආදරණීය තරුව හැඩ කරන්න කියලා. ආදරණීය රංගන ශිල්පිනිය ඇය චමිලා පීරිස් මහත්මිය. අයවන් ඔබට කාර්ය බහුලත්වයක් තියෙනවා විශාල වශයෙන්. අපි දන්නවා ඒක. මොකද වේදිකාව කියන්නේ ඔබ වේදිකාවට ගොඩක් ආදරේ. වේදිකාව පුංචිතිරේ සිනමාව මේ හැම ඉසව්වක්ම ස්පර්ශ කරමින් කලාවේ බොහෝ කාලයක් නියැලෙන. ඔබට මතකයි කාලෙකට ඉහතදී ඈන් කියන චරිතය ඔබේ නිවහනට එනවා. එහි අපූරු විදියට ඇගේ චරිතය නිරූපණය කරනවා සහ අදටත් ප්‍රේක්ෂකයාට මතක තියෙන චරිතයක්. ඔබේ ආරම්භය එතනද? එතනනේ. ඔව්, ඒක මං හිතන්නේ ටෙලිනාට්‍ය වල ආරම්භය. නමුත් මං ඊට කලින් වේදිකාවට සම්බන්ධ වෙනවා. මං පාසලෙන් අවුට් වෙනවත් එක්කම තමයි වේදිකාවට සම්බන්ධ වෙන්නේ. 1990 අවුට් වෙලත් නෑ මං. එතකොට මේ එහෙම තමයි ඉස්සලාම සම්බන්ධ වෙන්නේ වේදිකාවට. මේ බර්නාදාගේ සිපිරිකේ කියන වේදිකා නාට්‍ය රංජනී ඔබේසේකර මහත්මිය තමයි ඒක අධ්‍යක්ෂණය කරේ. එතෙන්දි මට හම්බ වෙනවා සෝමලතා සුභසිංහ, චාන්දනී සෙනවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, නායනා හෙට්ටිආරච්චි, මල්කාන්ත ජයසිංහ වගේ ප්‍රවීණම ලංකාවේ දක්ෂතම මම හිතන රංගන ශිල්පිනිය 12ක් ඒක වැඩ කරා. මම තමයි පොඩි මේක කෙනා විදිහට වැඩ කරේ. ඒක තමයි පළවෙනිම වේදිකා අත්දැකීම සහ රංගන අත්දැකීම. ඊට කලින් මම රංගපාලා තිබ්බේ නැහැ. එබැහෙම පළවෙනියෙන් ඒකට රංගන දායකත්වය දුන්නට පස්සේ තමයි ඇතර මම මේක ඉගෙන ගන්න මේ අදහසක් ආවට වැඩි අවස්ථාව ලැබුණේ මට. ඉතින් ඉගෙන ගන්නවා කියන්නේ සොමලතා අසුභසිංහ මාත්මියගේ පාසලට මම සම්බන්ධ වෙලා හිටියයි වෙනකොට. ඉතින් එතන යාව ජීවක ගෙදරෙක් කෙනෙක් වගේ තමයි උදේ එනවා ගෙදරින්. රෑ වෙනකම් මේ එතන ඉඳලා ඒ නටනවා සින්දු කියන මුන් කරන්න ඇති දෙයක් නෑ. ඉතින් ඉතින් ලංකාවේ වටේටම දැන් වගේ නෙමෙයි, ගොඩාක් වර්ක්ෂොප්ස් තිබුණා හැම තැනම, දේශන තිබුණා හැම තැනම. ඒ කියන්නේ දැන් අපි මෙතන 10ට දේශනයක් ඉවරලා අපිට ටයිම් එකක් තියෙනවා අහවල් තැනට යනවා 12 වෙනකොට. තව දේශන තියෙනවා, පොත් ගැන කතා කරනවා, ගීත ගැන කතා කරනවා, නාට්‍ය ගැන කතා කරනවා. ඒ වගේම රංගන වැඩමුළු හැම තැනම තිබුණා අපේ ජ්‍යෙෂ්ඨ මේ කලාකරුවෝ කරපු. ඉතින් හැම එකකට පුළුවන් පුළුවන් විදිහට සම්බන්ධ වුණා. එහෙම තමයි අධ්‍යාපනය ලැබුවේ. සහ ඒ අතර නාට්‍යවල මම පවසු පෙළ මතක් කර දෙන්නෙක් විදිහට හිටපු කාලයක් තිබුණා. ඒක තමයි මම හිතන්නේ මට ලොකු අධ්‍යාපනයක් ලබා දුන්න අවස්ථාවක්. මොකද පෙළ මතක් කිරීම කියන්නේ සමස්ත නාට්‍යෙම මම සමස්ත නාට්‍යෙම නැවත 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 අහනවා, නැවත නැවත දකිනවා. එළියේ ඉඳලා ගොඩාක් දේවල් ඉගෙන ගන්න හම්බුණා. ඉතින් එහෙම කරලා මම හිතන්නේ 96 හෝ 95 විතර තමයි ඔයා ඔය කියපු නෑදෑයෝ
මේ ටෙලිඩ්‍රාම එකට මට රංගන් රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඒක තමයි පළවෙනි රංගනේ. ඒ අවස්ථාව ඔබට ලැබෙන්නේ කොහමද? ඒකත් ලැබෙන්නේ අහම්බු විදිහට. මම හිතන්නේ සුසිල ආයතනය, සන්ධ්‍යා මෙන්ඩිස් සහ නාලන් මෙන්ඩිස් මහත්මයයි සෞමීර සේනානායක මහත්මයා තමයි ඒක ලිව්වේ. ඒ තුන් දෙනා අලුතෙන් වැඩක් කරන්න කියලා නෑදෑයෝ කියලා අලුත්ම කෙනෙක් හොයනවා කියලා මට ආරංචි වුණේ නැහැ. කෞශල්‍ය ප්‍රනාන්දුට තමයි ඒක එයා කියලා කියලා තිබ්බේ. මම අලුත්ම කෙනෙක් අපි හොයනවා කියලා. ඉතින් එයා මට කතා කළා, කිව්වා මෙහෙම මෙහෙම අලුත් කෙනෙක් හොයනවා, ඔයා කැමතිද කියලා. මම ඒකට මට අත්දැකීම තිබුණේ මම කැමරා ඉස්සරහා රඟපාලා තිබ්බේ නෑ. මම එක අවස්ථාවක රඟපාලා තිබ්බා තිස්සබේසේකර මහත්මයාගේ මේ වනසරණ කියන ටෙලි නාට්‍යයේ. ඒකේ පොඩි චරිතයක් මම කරා. ඇත්තටම කියනවා නම් නෑදෑය නෙමෙයි, ඒක තමයි මගේ පළවෙනි ටෙලි ඩ්‍රාමා එක. මොකද හැබැයි පොඩි චරිතයක්. හැබැයි මම පොඩි චරිතේ වුණාට ඒකේ මාස දෙක තුනක් ගිහිල්ලා හිටියා ලොකේෂන් එකේ. මොකද පොල්ලබැද්ද කියන ප්‍රදේශයේ ෂූටින් තිබ්බේ. දැන් වගේ නෙමෙයි, ඉස්සර මුළු කණ්ඩායම ගිහිල්ලා නවතිනවා. ඉතින් තිසබේසිකර මාතේ යගෙන ඕන ළමයි ඔක්කොමත් යනවා. ඉතින් ඒක මට ලොකු අත්දැකීමක් වුණා. මොකද පළවෙනිම මාව පළවෙනිම අධ්‍යක්ෂණය කරේ එයා, තිසබේසිකර මහත්මයා. එතනදි මට මං හිතන් ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ ගොඩාක් මට හම්බ වුණා. ඒ අඳුන ගැනීමක් තිබුණා. නමුත් ඒක ලොකුවට ගියේ නැහැ. ඊට පස්සේ මිනිස්සු මාව දන්න, මොකද මට අරකෙම වැදි වැදි කාන්තාවක් ඉදිරියේ රඟපෑවේ. මටවත් මාව අඳුර ගන්න බෑ. අංගරචනය වෙනස් වෙලා. ඔව්, අංගරචනය වෙනස් වෙලා. මේ සුරේය තමයි මේකප් කරේ මට ඉස්සෙල්ලාම. මගේ මූණට මේකප් එකක් දා තින් ජේසුර නිමල. ඉතින් අර ප්‍රසිද්ධව මිනිස්සු අඳුන ගන්න චරිතයක් බවට පත් වුණේ නෑදෑයකේ ඈන්. ඉතින් මං අර කිව්ව විදිහට මේ කෞශල්‍ය ප්‍රනන්ද කිව්වහම මට එන්න කියලා තිබ්බා කියලා මං ගියා. ගියාට පස්සේ ඒක තිබ්බේ මේ එංගලන්තයේ ජීවත් වෙච්ච හැදිහි හැදිච්ච ඒ ඉගෙන ගත්ත එයට සිංහල කතා කරන්න අමාරු එක්කෙනෙක්. ඉතින් මගෙන් ඇහුවා මේ ඒ ස්ක්‍රිප්ට් එකේ පොඩි සීන් එකක් දීලා කිව්වා මේක පොඩ්ඩක් කියලා පෙන්වන්න පුළුවන්ද කියලා. මටත් ඒ කාලේ අර මේ එහෙම ලොකු මේ චකිතයක් එහෙම තිබ්බේ නැහැ කියන මං ඔහු ටක් ගාලා ඕන එකක් කරනවා එහෙම එක පොඩි ඉත් එක්කනේ. මේ මම ඉතින් කියලා පෙන්වුවා. ඊට පස්සේ එවලෙම එක්ලං මට දින දීලා ඉතින් මාව ගන්න තැනට ආවා. ඉතින් නෑදෑයි මම හිතන්නේ කොටස් 100ක නාට්‍යයක්. එතෙන්දි මට හමුණා ඉරංගනි සේරසිංහ, හෙලි ජයසේන මහත්මයා, ශ්‍රියන්ත මෙන්ඩිස් මහත්මයා, අයශෝද, අවන්ති අක්කා, අවන්ති අපන්ස. ඉතින් අපි මට ඒ පළවෙනි වතාවට ඒගොල්ලෝ මූවෙන් හම්බෙන්නේ. ඉතින් හොඳ අත්දැකීමක් වුණා. මං හිතන්නේ අදටත් මට ඈන් කියලා ගොඩාක් අය කතා කරනවා. ඒ චරිතය වෙනස් චරිතයක් වුණා. මං හිතන්නේ සුසිල ආයතනය කරපු ගොඩක් නාට්‍ය ඒ මුල් කාලේ සංදිස්ථාන. මං හිතන්නේ ඇතර මේ මේක එපිසෝඩ් 100ක් කියන්නේ මෙගා නාට්‍යයක්. දැන් එපිසෝඩ් 100ක් කියන්නේ මෙගා නේ. හැබැයි අරක එහෙම නැහැ, හරි හරවත්, හරි රසවත්, හොඳ නළු නිළිය යොදාගෙන කාලය හොඳට අරගෙන රූපගත කරපු. මං හිතන්නේ මිනිස්සු ගොඩාක් රසවින්ද, අදටත් රසවිඳින්න පුළුවන් ටෙලිරාම. ඉතින් ඒක හින්දා මේ මං හිතන්නේ මම යම් තරමකට වාසනාවන්තයි. මට ඒ වගේ අත්දැකීම් සපිරි නල් නිලි පිරිසක් එක්ක මගේ ආරම්භය පටන් ගන්න හම්බුණා. ඒගොල්ලොත් එක්ක ඉතින් මම අදටත් වැඩ කරනවා. ඉතින් සතුටුයි ඒක ගැන. දැන් ගොඩක් වෙලාවට චානමාත්මය මේ මෙගා වලට බනිනවනේ. නමුත් ඔබ එන්නේත් ඔය අද වගේ මේ කොටස් 100 කියන්නේ අද මෙගානේ. නමුත් මෙගා කියන්නේ දැවැන්ත නිර්මාණයක් කියන ඒ අදහස තමයි එන්නේ. නමුත් දැන් අපි බනින නිර්මාණයක් වුණත් අර ඒ බැනුම් අහන සිද්ධ වෙන්නේ නිර්මාණය තුළ පෙර සූදානමක් නැතිකම, හරි පිටපතක් නැතිකම, ඔහෙ කරන්නම් වාලේක කිරීම. නමුත් එදා එහෙම නෙවෙයි. එදා දැවැන්ත නිර්මාණ බිහි වුණා. මේවා සියලුම නළු නිළියෝ අවබෝධයෙන් නිර්මාණය පිළිබඳව කටයුතු කරා. දැන් වර්තමානයේ එහෙම වර්තමානයේ පිටපතක්වත් හම්බ වෙන්නේ නැති මට්ටමක් තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මං හිතන්නේ මේ ටෙලි නාට්‍ය කලාව මේ තරම් කඩාගෙන වැටලා තියෙන්නේ. මෙහෙමයි. ලොකු ප්‍රශ්නයක් මේක. මම දකින විදිහට සමස්තයම කඩන් වැටලා තියෙනවා. අපේ සමස්ත ආර්ථික සංවර්ධනය සමස්තම ශ්‍රී ලංකාවම මං හිතන්නේ යම් පසුගාමි තත්වයක තියෙන බකවානුවක් මේක. එහෙම ගත්තට පස්සේ සමස්ත ලෝකෙම ওই තරගලේ ඔහොම විදිහටම තියෙනවා, අපිට විතරක් නෙමෙයි. ඉතින් ඒකේ එක පුංචි දශමයක් තමයි මේ ටෙලි නාට්‍ය කියන්නේ. විශේෂයෙන් අපිට ලංකාවේ ටෙලි නාට්‍ය හෝ වේදිකා නාට්‍ය හෝ ඉතාම පුංචි ඉඩක් තියෙන එකක්. ලොකු කර්මාන්තයක් අපිට නැහැ.
ඉතිං ඒක නිසා තියෙන සිටුවේෂන් එක පවතින තත්ත්වයන් එක්ක සියල්ල ඒ විදිහට පසුබාද්දී මේ කලාව විතරක් ඉතුරු කරගන්න බෑ. ඒක බැරිවෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ රටේ පාලනය කරන කරපු කරන ගොඩක් අය හිතන් ඉන්නවා මේ කලාව කියන එක ඕනේ නෑ කියලා. නමුත් මම හිතන්නේ රටක මිනිස්සුන් සංවර්ධනය වෙන වගේම රට සංවර්ධනය වෙන්න සංස්කෘතීන් ඒවා සියල්ල මම හිතන්නේ කලාව තමයි ප්‍රධාන. දේශපාලනය නෙමේ කලාව. නමුත් ඒකට ප්‍රධාන තැනක් දෙන්නේ නැතිවීමත් එක්ක කලා රසය කලා ඥානය එන්නෙන් එන්නෙන්න පහළට යනවා. ඉතින් එවැනි පහළට යන වාතාවරණයක් ඇතුලේ කරන නිර්මාණ ඉහළට යන්නේ නැහැ. මොකද සියල්ල පසුබිම් වෙලා තියෙන්නේ, සියල්ල පදනම් වෙලා තියෙන්නේ සල්ලි මත. මොකද මේක විවෘත ආර්ථිකයක්. විවෘත ආර්ථිකයක් තියෙන වෙන රටවල් තියෙන, හැබැයි කලාව ඉතාම උසස් තැනක තියෙන. නමුත් අපිට එවැනි ඥානයක් තියෙන පාලකිය පිරිසක් නැහැ. ඒක තමයි ප්‍රධානම ගැටලුව. ඒක නිසා මං හිතන්නේ මේ ටෙලිනාට්‍ය කියන එක අද ඉතාම සරල, ඕන කෙනෙකුට කරන්න පුළුවන්, ඕන කෙනෙකුට ලියන්න පුළුවන්, ඕන කෙනෙකුට රඟපාන්න පුළුවන්, ඕන පුංචි ගානකට කරන්න පුළුවන්. ඒ වගේම පුංචි ගණන්වලට මේක ගන්න පුළුවන් කියලත් මාධ්‍ය ආයතන හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ සියලු ඔය සියලු දෙනාම එකතු වෙලා තමයි මේක මේ තත්ත්වයට වැටලා තියෙන්නේ. නළු නිළියෝ, අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු, පිටපත් රචකයෝ, ඒ වගේම මේ මාධ්‍ය ආයතනය සහ වගකීතු රජය, ඒ සියල්ලම එකතු වෙලා ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේක භාවිතා කරපු විදිය වැරද්ද නිසා අද මේ ඔය කඩා වැටිලා කියන වචනේ පාවිච්චි කරන්න වෙලා තියෙනවා. නමුත් මේක විතරක් නෙමේ කඩා වැටිලා තියෙන්නේ, වේදිකාවත් ඒ තත්ත්වෙටම පත් වෙලා තියෙනවා. වේදිකාවෙත් අද හරවත් නිර්මාණ වෙනවා ඉතාම අඩුයි. අපි එන කාලෙත් අඩුයි, නමුත් දැන් ඊට වැඩි අඩුයි. නමුත් අපිට කලින් ගොඩක් අය කතා වෙනවා වේදිකාව ගැන. රටේ අපේ හොඳ නාට්‍ය කලාවක් තිබුණා, විවිධ මේ ආකෘතීන් වශයෙන් බිහි වුණා, විවිධ අන්තර්ගතයන් තිබුණා. නමුත් දැන් එහෙම නැහැ. ආකෘතිය සහ අන්තර්ගතය දෙකම එකම මට්ටමකට වැටිලා විනෝදාශ්‍රාදය කියන දෙයට කොටු වෙලා තියෙනවා. ඉතින් ඒකම තමයි ටෙලිග්‍රාම් වලටත් වෙලා තියෙන්නේ. හරවත් නැති ඉතාම සරලව නිකන් එහෙට මෙහෙට යන චරිත ටිකක් මොනවා හරි ලියලා එදා ඉන්න නළු නිළියන්ට කොටස ලියන තත්ත්වෙටපත් වෙලා ඉතාම අඩු මුදල වලට මේ නිර්මාණය බිහි කරන්න පුළුවන් කියන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. ඒ මොකද ඒකට තියෙන්නේ ඒකේ ටෙලිග්‍රාම් එකක් නිර්මාණය කරන්න කොච්චර අමාරුද, ඒක නිර්මාණයක් කියන එක දන්නේ නැති පිරිසක් තමයි මේක හෑන්ඩල් කරන්නේ. ඉතින් ඒ ඔන්න ඔය හේතු ටික නිසා තමයි ඔය කඩා වැටිලා කියන්නේ. කඩා වැටිලා කියනවට වැඩිය ඇත්තටම මම ආසයි ඒකට කියන්න මේ නිර්මාණාත්මක නොහැකියාව තියෙන්නේ. සහ පළවෙනියෙන්ම කියන්න ඕනේ, අපි මොනවා හරි නිර්මාණය කරන හය ඕන කෙනෙක් තමන්ගේ රටට ආදරය කරන්න ඕනේ, තමන්ගේ මනුස්ස වර්ගයාට ආදරය කරන්න ඕනේ, තමන්ගේ අනාගත දරු පරම්පරාවට ආදරය කරන්න ඕනේ. අපි යම් දෙයක් මිනිස් වශයෙන් ආවනම් අපිට වගකීමක් තියෙනවා මේ දේවල් ආරක්ෂා කරන්න, මේ දේවල් වැඩි දියුණු කරන්න, මේවා තව හරවත් කරන්න, ඒවා තවත් හරවත් කරලා අනාගත පරම්පරාවට දෙන්න. මං හිතන්නේ අපිට වගකීමක් තියෙනවා මිනිස් වශයෙන්. ඉතින් ඒක අමතක කරලා සහ ඒක ගැන දන්නේ නැති පිරිසක් තමයි අද සියල්ල පාලනය කරන්නේ. ඉතින් ඒක තමයි මං හිතන්නේ ප්‍රධාන හේතුව. නමුත් අපි ඉන්දියාව ගත්තොත් එහෙම විශාල රටක්, විශාල ජනගහනයක් ඉන්න, ආර්ථික මට්ටම අපේ වගේම තමයි. නමුත් නිර්මාණාත්මකත ඉතාම ඉහළයි. මොකද මේ ආර්ට් එකත් අමතරව සංවර්ධනය පැත්තෙනුත් ඒගොල්ලන් එහෙමයි. ඒගොල්ලන්ගේ ආර්ට් එක ගත්තොත්, සිනමාව ගත්තොත් එහෙම ඒගොල්ලන් හැමතිස්සෙම ඒගොල්ලන්ගේ රට තරම් රටක් නැහැ කියන එක තමයි ඒගොල්ලන් කියන්නේ. ඒක හරි වැදගත්. මොකද ඒගොල්ලන් එතකොට නිර්මාණාත්මක පැත්තෙනුත් ඉතාම ඉහළට යනවා, කර්මාන්තයක් වශයෙන්ුත් ඉහළට යනවා. මොකද මේක කර්මාන්තයක්. මේ කර්මාන්තය පැවතුනොත් තමයි නිර්මාණ බිහි කරන්න පුළුවන්. අපි යමක් නිෂ්පාදනය කරොත් නිෂ්පාදකවරයා, එයාට ඒක හොඳ මිලකට විකුණලා එයාට ලාභයක් ලැබුණොත් තමයි එයා ඊළඟ එක නිර්මාණය කරන්න දායක වෙන්නේ.
පළවෙනි එකෙන්ම මිනිස්සුත් බලන්න නැතුව සල්ලිත් ලැබෙන්නේ නැතුනොත් මේ කවදාවත් මේක මේ මේ කර්මාන්තේ රත ගන්න පොල්ගිරි ටිකක් විකුණලා හරි ජීවත් වෙන්න බලනවා. ඉතින් අන්න ඒකින්ද කර්මාන්තේ ආරක්ෂා කර ගැනීම ඉතාම වැදගත්. කර්මාන්තයක් ආරක්ෂා වෙන්න නම් සම්භාව්‍ය දේවල් විතරක් තිබිලා බෑ. ඇත්තටම සරල ගන්න ඒවා තිබිය යුතුයි. නමුත් සරලයි කියන එක අර මේ පහලට දාගන්න නැතුව සරලයි ඉස්සර තිබ්බ මං හිතන්නේ අපේ අපි දැකලා තියෙන මේ ওই 70 දශකයේ එහෙම කමර්ෂල් චිත්‍රපටි අපේ සරල ඒවා. ඉතාලම සරලයි මිනිසුන්ට තේරුම් ගන්න ලෙස හැබැයි හරි රසවත්. මිනිස්සු බලනවා, මිනිස්සු විසිල් ගගා බලනවා, මිනිස්සු නළුව එනකොට නැගිටිනවා කෑ ගහනවා. ඒ කතාව රසවත්. මිනිස්සු අදටත් ඒ ගීත අහනවා, අදටත් ඒ ගී තනු මුමුණනවා. ඉතින් ඒ තමයි ඉතුරු කරපු දේවල්. ඉතින් අර එවැනි මට්ටමක නැති එකයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මම හිතන්නේ දිගු උත්තරයක් දුන්නද කොහෙද මේක කතා කරලා ඉවර කරන්න අමාරු එකක්. ඉතින් අන්න ඒකයි ඉතින් ওই කඩා වැටිලා කියලා කියන්නේ. ඉතින් ඒක අපිට ගොඩ ගන්න පුළුවන් එකක්. ඕනම දෙයක් සුනාමියට අහුවෙලා රටක් විනාශ වුණාම ආයෙ ගොඩ ගන්නවනේ කොහොම හරි. ඉතින් ඒ වගේ තමයි මේකත් ගොඩ ගන්න පුළුවන් මේ කාර්ට් එක. ඉතින් ඒක මං හිතන විදිහට දීර්ඝකාලීන වැඩපිළිවෙල. මම නම් හිතන්නේ කඩා වැටිච්ච එක එහෙම තියෙන්නේ ඇරලා පටන් ගන්න ඕනේ අවුරුදු 10 ළමයාගේ ඉඳලා ආයෙ වැඩ වැඩපිළිවෙල උගන්වන්න. කලාව කියන්නේ මොකද්ද, චිත්‍ර කියන්නේ මොනවාද, සංස්කෘතිය කියන්නේ මොනවාද, රංගනය කියන්නේ මොනවාද, සහ අනිත් එක රසවින්දනය ඉතාම වැදගත්. ඒ රසවින්දනය නැහැ දැන් අනිතික විචාර කලාවක් නැහැ. ඉතින් ඒව ඔක්කොම නැති වුණාට පස්සේ මේ සියල්ල කඩා වැටිලා නිකන් මෙහෙම සමතුලිත වෙලා යන තත්ත්වයක් තමයි තියෙන්නේ. ගොඩක් වෙලාවට අපේ රටේ පාසල් විෂය පද්ධතිය තුළ කලාවට හිමි වෙන්නේ හරිම පුංචි තැනක්. ඒත් එක්කම රසවින්දනය ඇත්තෙම නැහැ. දැන් අපි දකිනවා අතීතයේ අපේ වැඩිහිටියන් කියපු දේවල් තමයි රසවින්දනය පිළිබඳ හොඳ අවබෝධයක් ලබන්නේ. වෙනත් රටවල ජාත්‍යන්තර මට්ටමේ කුඩා දරුවන් වේදිකා නාට්‍ය බලන්න එක්ක යනවා. බලන්න එක්ක යනවා, කවිය ගැන දන්නවා, සින්දුව ගැන දන්නවා. නමුත් අපේ රටේ ඒක ඉතාම අඩුයි. රසවින්දනය කොච්චරටද කියනවනම් දැන් දැන් යන ගීත අහලා බැලුවොත් එහෙම හිතෙන කොච්චර පල්ලෙහා තැනකද තියෙන්නේ කියලා. ඒවල කිසිම අර්ථයක් නැහැ. ඒ ලියන මේ රචනාවල ව්‍යංගාර්ථයක් නැහැ, රසවත් වචන නැහැ. මන් දන්නේ ඉස්සර මේ අපි අහන මේ පරණ සින්දුවල කොච්චර රසවත්ද, කොච්චර අර්ථවත්ද, කොච්චර ගැඹුරුද කියලා හිතෙනවා. මිනිස්සු ඒ එවැනි නිර්මාණ හරහා මිනිසුන්ට කතා කරන්න පුළුවන්. මිනිසුන්ගේ ඥානය තව ඉදිරියට යවන්න පුළුවන්, ඉදිරියට ගන්න පුළුවන්. ඉතින් ඒවා නැති වෙන්නේ අර භාෂාවක් නැති වෙනකොට, රසවින්දනය ගැන ඉගෙන ගන්න නැති වෙනකොට, මේ පොතක් පතක් කියවන්න නැති වෙනකොට. ඉතින් ඒ මට්ටමට මං හිතන්නේ වැටලා තියෙන්නේ අධ්‍යාපනය. ඉතින් මොනවා හරි කරලා සල්ලි ටිකක් තියෙන මිනිස්සු මේ රටෙන් එගොඩට ගිහිල්ලා වෙන හොඳ රටක අධ්‍යාපනයට ළමයිව යොදවනවා. නමුත් වැඩි පිරිසක් ඉන්නේ එහෙම කරගන්න බැරි පිරිසක්. ඉතින් ඒකෝල්ලන් එහෙම එහෙමම ඉඳලා මේ තියෙන මේ අධ්‍යාපන පසුබිමේ ඉඳලා ලොකු අය වෙලා යුනිවර්සිටි ගිහිල්ලා මේකෙන් එළියට ආවට පස්සේ ඉගලන්න කරන්න දෙයක් නැහැ. කවුරු හරි මොන හරි ස්කූලක ටීචින් අරන් යනවා. නමුත් ඒ මං හිතන්නේ ඒක ඉතාම සාර්ථක ක්‍රමයක් කියලා. ඉතාම අසාර්ථක ක්‍රමයක්. ගුරුවරු ළමයින්ට උගන්වන්නවත් දන්න ගුරුවරු දැන් අද නැහැ. අඩුයි, සෑහෙන අඩුයි. මොකද ඒක ඉතාම හොඳට ඔප් වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි රසවින්දනය කියන එක නැතිවීම. රසය කියන එක මිනිසුන්ට ඉතාම අවශ්‍යයි. රසවින්දනය තියෙන්න ඕනේ, මිනිසුන්ට විවේකයේ තියෙන්න ඕනේ, හිතෙන් රසවින්දින දේවල් තියෙන්න ඕනේ, සාකච්ඡා තියෙන්න ඕනේ, විචාර තියෙන්න ඕනේ. ඒව නැහැ දැන්. ඒව නැති වුණාට පස්සේ හිස් මිනිස්සු ටිකක් තමයි අපිට ඉතුරු වෙන්නේ. අනිවාර්ය ඔබ කියපු කතාවත් එක්ක දැන් ගීත ඒවකට ගීත අපි ශ්‍රව්‍ය මාධ්‍යයක් විදිහට තමයි ඇහුවේ. දැන් ගීතය දෘශ්‍ය මාධ්‍යයක් බවට පත් වෙලා මේ ටෙලිනාට්‍ය කලාව ශ්‍රව්‍ය මාධ්‍යයක් බවට පත් වෙලා. මොකද රෑට ගෘහණියන් තමන්ගේ වැඩ කරන ගමන් අහනවා බලන්නේ නැහැ. සහ මේ නාලිකාවලින් මුදල් ගෙවමින් මිනිස්සුන්ට පොළඹවනවා කියන්නේ මම දැකලා තියෙන ගොඩක්. මගේ ගෙදර ටෙලිවිෂන් එක බලන ගොඩාක් අඩුයි. මගේ දුව බාස නැ බලන්න එකක් එකයි මේ. නමුත් මම රෑ 10න් පස්සේ ඇතැම් මං වැඩසටහන් බලනවා. සල්ලි දෙනවා, මෙච්චරක් දෙනවා කියනවා, මේ ටීවී එක දෙනවා කියනවා, මේක දෙනවා කියනවා. එහෙම එහෙම මම ඒත් කල්පනා කරනවා සූදුවක් බවට පත් වෙලා තියෙන්නේ මුළු සමස්ත ලංකාවම. හරියට මේ මම නිග්‍රහ කරන විදිහට තනිකර සූදුවක්.
සියල්ල සල්ලි දෙල කරන්න. සියල්ල මීටින් එහෙකට මනුසික ගෙන ගන්න රුපය 500ක් ඔබ බත් පැකට් එකක් දීලා. ටෙලිවිෂන් එක බලවන්නේ, රේඩියෝ එක අහන්නේ. රේඩියෝ එක දැන් අපි වාහනේ යනවා නම් රේඩියෝ එක අහනවා. එතකොට ගොඩාක් ඇහෙනවා. අරක දෙනවා, මේක දෙනවා, අර තෑග දෙනවා, මේ තෑග දෙනවා. ඉතින් මිනිස්සු ඒවා හින්දා අරක බලනවා. ඔහේ දාගෙන ඉන්නවා, ඔව් බැලුවොත් මේක කියන. එතකොට සල්ලි දෙනවා. නමුත් මිනිස්සු දන්නේ නැහැ මොනවද පෙන්නන්නේ, මොනවද යන්නේ, මේක කාටද හොඳ, මොනවද කතා කරන්නේ. මිනිස්සු ඒව බලන්නේ නැහැ. අර ඒක නිසා මුළු රටම හැම තැනම වෙලා සූදුවක් බවට පත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට සල්ලි දීලා තෑගි දීලා, ඒ කියන්නේ මොකද? ඒකට හේතුව ඒව මිනිස්සු බලන්නේ නැහැ, ඒව මිනිස්සු රස විඳින්නේ නැහැ, ඒව ගන්නේ නැහැ. නමුත් අර අමතර වාසිය නිසා මිනිස්සු ඒව කරනවා. ඉතින් ඒ தත්ත්වයට පත් වීම හරි කනගාටුදායක தත්ත්වයක්. මම හිතන්නේ ගීතයත් එහෙමයි. මන්ද අපි දැන් වුණත් අහන්නේ, මම තාම අහන්නේ අර පරණ ගීත. වික්ටර් රත්නායකද, මේ ජෝතිපාලද, අමරදේවද? මන්ද අලුතෙන් මට නම් කසුන් කල්හාර කිසිඳුවක් තමයි මම අලුතෙන් මේ ජෙනරේෂන් එකෙන් අහන එකකට තියෙන්නේ. අහන්න තරම් ගීත නැහැ, ගීතන නැහැම තමයි. ඉතින් ඒක ඒක කනගාටුයි. මොකද අපි ආසයි අපේ දරුවෝ අපි අහපු සින්දු වලට අමතරව අලුත් සින්දු ටිකක් අහනවා නම් එහෙම නැහැ. මං හිතන්නේ දැන් ඉන්න පරම්පරාව මේ යමක් ඉගෙන ගන්න, යමක් අර්ථවත් විදිහට දකින මිනිස්සු ගීතේ අහනවා කියලා මං හිතන්නේ. ඒගොල්ලෝ තාමත් අහන්නේ අර පරණ සින්දු තමයි. ඒ වහනවා අනිවාර්යෙන්. මොන හරි සංගීත සන්ධ්‍යාවක් ඕගනයිස් කරනවා නම්, සංවිධානය කරනවා නම් ඉල්ලන්නේ තාම මේ සින්දු. වික්ටර් සින්දු, අමරදේව සින්දු, සෝමතිලක ජයමහග සින්දු, සුනිල් එදිරිසිංහ, නන්දාමාලනී ඇතුළු ඒව තමයි තාම ඉල්ලන්නේ මිනිස්සු. ටීඑම් ජයරත්න, ප්‍රියා සූර්යසේන, නිහල් නෙල්සන්. හැබැයි අද ගායක බිහිවිල ඉන්නවා. මම හිතන්නේ ඒ ඉන්න පරම්පරාව වගේ දහ ගුණයක් බැලුවොත්, දාන චැනල් එක බැලුවොත් තරංගයක්, ගීතයක් අර හැම තැනම ඉන්නවා. නමුත් ඒගොල්ලන් ලස්සනයි, ඒගොල්ලන් කඩවසම්, ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන්, සල්ලි තියෙනවා, යාන වාහන තියෙනවා. හැබැයි රටට දෙන දෙයක් නැහැ. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මම හිතන්නේ ඒගොල්ලන් හිතන්නේ ඔය නාලිකා හිතන්නේත් සල්ලි තමයි ප්‍රධාන දේ, ඒ සහ සුඛෝපභෝගී ජීවිත තමයි ප්‍රධාන දේ කියලා. ඉතින් දැන් ඉන්න පරම්පරාව හිතන් ඉන්නේ ඒව තමයි ප්‍රධාන, ඒව තමයි ජීවිතය කියලා. ඉතින් එහෙම දෙගොල්ලක් ඉන්නකොට හරි ලේසි එකතු වෙන්න. ඒ දෙගොල්ල එකතු වෙලා ලොකු විනාශයක් කරනවා. මං හිතන්නේ නාලිකා වගකී යුතුයි ප්‍රධාන වශයෙන්ම. හැබැයි රට පාලනය කරන පිරිසක් ඉන්නවා, ඒගොල්ලොන්ට වගකීමක් තියෙනවා. රටේ ඒ මාධ්‍ය ආයතන ඕන ඕන විදිහට හැසිරෙන දෙන එක නෙමේ වගකීම. ඒවට ප්‍රමිතියක් තිබිය යුතුයි. ඒ ප්‍රමිතිය පාලනය කරන්න තමයි පාලක පිරිසක් ජනතාව පත් කරන්නේ. නමුත් අද වෙනකොට ඒ පත් කරන පිරිසට පාලනය කරගන්නත් බෑ. ඉතින් එවැනි වකවානුවක් හින්දා මං හිතන්නේ මේ සියල්ලටම රජේ වග කියන්න ඕනේ කියන අදහසින් නෙමෙයි මම මේ කියන්නේ. නමුත් අපි යම් අපි දැන් සමිතියක් හරි පත් කළා, සභාපති උපසභාපති ඔම කියලා පත් කරන්නේ, ඒක ක්‍රමානුකූලව මේ හැන්ඩල් කරන්නනේ. ඉතින් අද ඒක නෑ. ඕන සල්ලි තියෙනවනම් මිනිසෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්, ඕන චැනල් එකක් දාගන්න පුළුවන්, එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම බෑ. ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ගීතයක් වුණත් මෙතන ඒකටත් ප්‍රමිතියක් හදන්න ඕනේ. අතීතයේ අපි දකිනවා ගුවන්විදුලියෙන් ගීත නිර්මාණය විකාශය කරද්දි මේ භාෂාව පිළිබඳව බලනවා, තනුව බලනවා. දැන් රූපවාහිනී මාධ්‍යයෙන් වුණත් ලේ පැල්ලමක්වත් පෙන්වන්න බැහැ, වර්ණයක් තිබා. ඔව්. නමුත් දැන් එහෙම නැහැ. දැන් ඔයා නිකමට හිතුවොත් එහෙම දරුවෙක් හදිසියෙම ඔය දැන් හරියට වෙනවනේ, දරුවෝ දූෂණය වෙනවා, කරදරයට පත් වෙනවා. ඒවා පින්තූර පිටින් පුන පුනා දානවා. මාධ්‍ය ඉදිරියේ දරුවෝ දහස් වතාවක් මේ ඒ ආය නැවත ඒ තත්ත්වයට පත් වෙනවා. ඊට වැඩිය මේ මිනිස්සු ඒවා දකින්න දකින්න මිනිස්සුන්ගේ ඔළුව වෙනස් වෙනවා. ඒක තමයි ඒක දැන් ඔය ඒක තමයි අර කියන්නේ කලාවෙන් මනුෂ්‍යයා වෙනස් කරන්න පුළුවන් කියලා කියන එක. සහ සියල් ඒ කරන කියන දේවල් මිනිස්සයා වෙනස් කරන්න පුළුවන්. ඒක තමයි ඒක උදාහරණයක්. ඒක දැන් අතීතයේ අපි ඉස්සර මේ විදිහට තිබ්බේ නෑනේ. මේ තරම් දූෂණය මේතන මින් දැන් අද බැලුවොත් එහෙම පත්තරයක් මාධ්‍යයක් අපි බැලුවොත් කී දෙනෙක් මරලාද කියලා, කී දෙනෙක් මරලා, අම්මා පුතාව මරනවා, තාත්තා
ළමයා මරනවා, වයිෆ් හස්බන්ඩ් මරනවා, අහල පහල මේසන් බාස් වැඩේ කරන්න එන එක නා අල්ලපු ගෙදර නෝනා මරනවා. අර වශයෙන් සරුම් කැලේටත් මිනි මරා ගන්න කාලයක් ලව් කරලා ඉවර වෙලා එයාවට මට දැන් ඔයාට කැමති නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න අයිතියක් නෑ මරනවා. එහෙම ඉස්සර තිබ්බේ නැහැ, එහෙම දේශයක් තිබ්බේ නැහැ. නමුත් එකක් දෙකක් මං හිතන්නේ එහෙම වෙනකොට ඒක පුනුපුනා කියන්න ගන්නවා, පුනුපුනා පෙන්වන්න ගන්නවා, පත්තර පිටු ගණන් ලියනවා. කෝච්චියට කෙනෙක් සියදිවි හානි කරගන්න මොකක් හරි හේතුවක් නිසා තිබ්බා මේක මේක පෙන්වනවා. මැරිච්ච හැටි ෆේස්බුක් තියෙනවා දැන්, ඒ ටග් ගාලා මේ මැරිච්ච කෙනා පනා දිනන හොස්පිටල් එකට ගෙනියන්නේ නැහැ නේ දැන්. ටග් ගාලා ෆොටෝ එකක් ගන්න පුළුවන් නම් සෙල්ෆියකුත් ගන්නවා ඒ කෙනත් එක්කම තියලා, අර පනා දින එක්කෙනා බේරගන්නේ නැහැ. ඉතින් අර එවැනි සමාජයක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒකයි අර ඒක පෙන්වන්න 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 තව කෙනෙකුට උත්තේජනයක් ඇති වෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් ආව ගම ආ විසඳුමක් තියෙන කෝච්චියට පයින්නවා මං කියලා. ඒ ඒක තමයි මනුෂ්‍යයා වෙනස් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙන එක සාධකයක්. අන්න ඒක තමයි අපි කලාව පාවිච්චි කරනවා නම් ඉතාම උසස් නිර්මාණ කරනවා නම් රසවත් මේ සාහිත්‍යයක් භාවිතා කරනවා නම් ඒව පෙන්වන්න 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 මනුෂ්‍යගේ චින්තනය වෙනස් වෙනවා. හැබැයි අපි උදේ නම් රෑ ඉඳකන් ටෙලිවිෂන් එක දාලා පෑය දෙකක් තිස්සේ දකින්නේ වෙළඳ දැන්වීම් විතර නම් හරසුන් ටෙලිනාටි විතර නම් ඒ චින්තනය වෙනස් වෙන්නේ තේ බලලා ඒ විදිහට තමයි. දැන් දරුවෝ ගන්නකො දරුවන්ගේ භාවිතාව බලන්නකො මේ වෙළඳ දැන්වීම් වල තියෙන වචන වලින් ළමයි හැසිරෙන විදිය ඒකයි. ඒ කියන්නේ ඒ දරුවන්ගේ චින්තනය දියුණු කරගන්න අපි ඔක්කොම චැනල් ටික හිත්තුලා එකම අපි හිතමු ටයිම් එකක් තියෙන ඔක්කොම කතා වෙලා ඉතාම හරවත් වෙලනාටි විතරක් දානවා, ඉතාම හරවත් ගීත විතරක් දානවා, ඉතාම හරවත් සාකච්ඡා විතරක් දානවා කියලා මුළු චැනල් ඔක්කොම අවුරුද්දක් භාවිතා කරොත් මම 100ක් කියන සමාජය වෙනස් කරන්න පුළුවන්. ඒකට මං හිතන්නේ ඒක එහෙම කරන්න පුළුවන්. ඒගොල්ල හිතනවා නම් ඒකෙන් ආදායම හොයන්න බෑ කියලා. දැන් ඒකත් කරන්න පුළුවන්. ඔක්කොම චැනල් එක නම් ඒ විදිහට කරනවා නම් කාටත් අර මේක දාලා අරකට යන්න බෑනේ. මොකද ඔක්කොම කරන්නේ එකම දේ. මම හරි ආසයි ඒක කරනවා නේ. කියන්නේ අපි නිකමට හිතුවොත් එහෙම අට අමාරින් ඉඳන් 10 වෙනකන් ඉතාම හොඳ ටෙලිනාටි ඉස්සර විකාශනය වෙච්ච වගේ මුළු චැනල් ඔක්කොම විකාශනය කරොත් මම හිතන ඇත්තටම හොඳ වෙනසක් කරන්න පුළුවන්. මම යෝජනත් කරන්න පුළුවන් නම් කරන්න කියලා ඒක. ඒ කියන්නේ ඇත්තටම මං හිතනවා ඒක වෙනස් කරන්න පුළුවන්, චින්තනය වෙනස් කරන්න පුළුවන් මනුෂ්‍යය කියලා. කලාවෙන් බොහෝ දේවල් වෙනස් කළ හැකි. අපි ඒ පිළිබඳව තමයි අද කතා බහ කරමින් හිටියේ. අද ආදරණීය තරුව හැඩ කරන්නට අපේ මැදිරියට පායපු තරුව තමයි චමිලා පීරිස්, රංගන ශිල්පිනිය. අපි බොහෝ දේවල් තවත් කතා කරන්න සූදානම්. ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. අපි කෙටි විරාමයක් ලබා ගත්තා. කලාව පිළිබඳව ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. හැමදාමත් මේ මැදිරිය කලාව පිළිබඳව කතා කරනවා. හොඳ රසවින්දනයක් ඔබට ලබා දෙන්නට අපි බොහෝ දේවල් මැදිරියේ සාකච්ඡා කළත් මේ අපිට විතරක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. රංගන ශිල්පීන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කළාට මදි තවත් බොහෝ පිරිසක් මේ සමගින් එකතු විය යුතුයි. ඒක තමයි මගේ පෞද්ගලික අදහස. චමල මහත්මිය, අපේ රටේ මේ නිර්මාණකරුවන් නැතුවා නෙවෙයි, අපි දැක්ක පහුගිය කාලේ හොඳම උදාහරණ අපිට සැපයුව අති දැමන්ත නිර්මාණ චිත්‍රපට අපේ රටේ විකාශය වෙන්න කලින් ඒ වගේ ඇගයීම ලැබුණේ විදේශ රටවලින්. හොඳම නළුවාට අහිමි සම්මානය ලැබුණේ විදේශ රටවලින්. අපේ රටේ ඒවට ඇගීමක් ලැබුණේ නැහැ. ජාත්‍යන්තරයේ පිළිගත්තට පස්සේ තමයි අපේ රටේ පිළිගන්නේ. මේ මේක හැම අංශයකටම පොදුයි. විදේශ රටකින් යමක් දෙනවා නම් අපි මහා ඉහලින් පිළිගන්නවා. අපේ දේවල් අපිට අගයක් නැහැ. ඒක නෙවෙයිද මේ සමස්ත කලාවටම වෙලා තියෙන්නේ. මගේ අදහස නම් ටිකක් ඊට වෙනස්. මම හිතන්නේ මාත් එක්ක ඕක මගේ යාළුවන්ගේ තර්ක තියෙනවා මාත් එක්ක. ඒක මගේ අදහස. මම හිතන්නේ අපි වැඩ කරන්න ඕනේ මනුෂ්‍ය වර්ගයා උදෙසා කියන එක තමයි මගේ අදහස. එදී මනුස්සයා මොන රටේද කොහෙද කියන එක අදාළ වෙන්න බෑ. ඒක තමයි මගේ අදහස. ඒක නිසා මම හිතන්නේ අපේ දේ කියලා එකක් තියාගන්න නැතුව අපි වැඩ කරනවා නම් මේක මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට බලන්න පුළුවන් එකක් තමයි මම කරන්න කියන එක මං හිතන්නේ ඉතාම හොඳයි. මොකද එතකොට තමයි මං හිතන්නේ එකක් අපිට කලාව දියුණු කරන්නත් පුළුවන්. මොකද
අපේ රටට වැඩිය අපි නිකන් හොලිවුඩ් බොලිවුඩ් ඒව බලන මිනිසුන්ගේ රසවින්දනය වෙනස්. ඉතින් ඒක නිසා මුළු ලෝකෙම ඉන්න ඕනම මනුෂ්‍යයෙකුට මගේ නිර්මාණය බලන්න පුළුවන්, මගේ පිටපත පරිවර්තනය කරොත් රසවිඳින්න පුළුවන්, සාහිත්‍ය නිර්මාණයක් බවට පත් කරගන්න පුළුවන් කියන එක හිතල වැඩ කරනවා නම් හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. අගේම් ලැබෙනවා, ඒවා හොඳයි ඇත්තටම. නමුත් ඒව ඉතාම අතලොස්සයි තියෙන්නේ. ඒවා සමහරක් වෙලාවට අපේ රටේ සිනමා ශාලාවලට එන්නෙත් නැති තරම්, ඇවිල්ල සති දෙකකට වැඩි තියෙන්නෙත් නැති තරම්, මොන මොන හරි ප්‍රශ්න වගේයක් එතනක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ පිටරට දේවල් අගේ කරන්න ගැන නිර්මාණාත්මක පැත්තෙන් ගත්තොත් මං අනිත් ඒවානේ මේ ගන්නෙ. මං හිතන්නේ පිටරට දේවල් අගේ කරන්න මිනිස්සු ගොඩක් පුරුදු වෙලා ඉන්නේ මෙහෙම අසවත් නැති නිසා. දැන් ගොඩක් වෙලාවට අපේ නිර්මාණ විදෙස් රටවල් මේ අගේ කිරීමක් කරනවා. එතකොට තමයි අපේ අයට අවධානයක් එන්නේ, මේ මේ අපේ දෙයක් නේද, මෙච්චර හොඳ දෙයක් නිර්මාණය කරලා තියෙනවා කියන තැන. ඔව්, මොකද දන්නවද, ඉතින් අර දැන් සිනමා නිර්මාණයක් හොඳ කරාට ඒක පෙන්වන්න කවුරුත් උනන්දුවක් ගන්නෑ. ඉතින් එතකොට මේගොල්ලන් කරන්නේ මේ නිර්මාණය කරන කෙන ආසයි පෙන්වන්න මේක. දැන් මම රංගපාන එක මං ආස වැඩි පිරිස බලනවන්න, නැත්තම් මගේ රංගනේ වැඩක් නෑ. ඉතින් එතකොට මේගොල්ල කරන්නේ ලෝකෙ තියෙනවනේ එක තරංගාවලිය කීකේව තියෙනවා, ඒවට දානවා. ඒක ඒවට දාලා ඒවල ඇගීම් ලැබුණාම ඒක ප්‍රසිද්ධ වෙනකොට දන්නවා. ඒකට හේතුව තමයි අර මේ 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 මේක මේ නිර්මාණ කර අර පෙන්වන්න කවුරුත් නැහෙනි. පෙන්වන්න උනන්දුවක් ගන්න අවුරුදු ගණන් අවුරුදු 10-12 තියාගෙන ඉන්නවා. හැබැයි අර හේතුව එතනදි වෙන්නේ පිටරටක මොන හරි දෙයක් ලැබුණාට පස්සේ අර ඒක ප්‍රසිද්ධ වුණාට පස්සේ දන්නවා මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට ඒක වැරද්ද තියෙන්නේ මහ ජනතාවගේ අතේ නෙමෙයි. ඒ එතන ආපහු වැරද්ද තියෙන්නේ වෙන කට්ටියක් අතේ. වැදකලාවට ඔබ මේ අර මුලදී සඳහන් කළා මේ සම්භාව්‍ය ගණයේ නිර්මාණ විතරක් තිබිය යුතු නැහැ, ප්‍රේක්ෂකයා විවිධාකාරයේ. ඒ තර්කය අපි පිළිගන්නවා. ප්‍රහසනය සහ සරල මේ දේවල් මිනිසුන්ට පෙන්වන්න ඕනේ, ඒවටත් ආසයි. මොකද අර යන සමාජ ක්‍රමයක් එක්ක මිනිස්සු විඩාබර වෙලා ඉන්නේ, රසවින්දනාත්මක පැත්තෙන් ගොඩක් දේවල් මිනිස්සු බලනවා. නමුත් නිර්මාණකරුවන් ගොඩක් වෙලාවට පෙළමිලා ඉන්නවා චමන මහත්මිය, මේ සරල කියන දේට ප්‍රහසනය, සරල ප්‍රහසනයන් යොදා ගනිමින්, සරල වචන යොදා ගනිමින් මේ සරල කරන්නේ. ඒක සාර්ථක නැහැ. නෑ, සරල කියන එක මං හිතන්නේ ලංකාවේ වෙලා තියෙන බාල කියන එක, බාල කරගෙන සරල කියලා කියන්නේ ඒකට නෙමෙයි. මං හිතන්නේ මේ අපේ රටේ අපි නිකන් සිනමා නිර්මාණ ගත්තොත් මං හිතන්නේ 75%ම සරල ඒවා තිබ්බේ. හොඳ, ඒ කියන්නේ සම්භාව්‍ය ගණයේ නිර්මාණ මං හිතන්නේ මේ ඉතාම පොඩි ප්‍රමාණයක් කරලා තියෙනවා. හැබැයි ඒ සරල කියලා කියන්නේ අහක දාන්න පුළුවන් කියන එක නෙමෙයි. සරල කියලා කියන්නේ හැම මිනිසෙකුටම ඉතාම සරලව රස විඳින්න පුළුවන් කියන එක. අර අපි සම්භාව්‍ය ගණයේ සමහර ඒවා තියෙනවා, ඒවට පොඩ්ඩක් මේ රස විඳින්න යම් ඥානයක් ඕන වෙනවා, යම් දැනුමක් ඕන වෙනවා. සමහරක් විට ඒ පිටපත තේරුම් ගන්න වෙන සාහිත්‍ය ඇසුරවල් තිබිය යුතු වෙනවා. අන්න ඒකයි ඒ දෙක දෙකේ වෙනස. ඒක ඇතැම් විට මේ විශේෂ පිරිසකට රස විඳින්න පමණක් වෙන්න පුළුවන්. නමුත් ඒව අත්‍යවශ්‍යයි, එවැනි නිර්මාණ අත්‍යවශ්‍යයි. මොකද එවැනි නිර්මාණ කිරීමෙන් තමයි අර පරිකල්පනයේ මිනිසුන්ගේ රසවත් වෙන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේ අර බාලගණේ ඒව කරන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ, සරල ඒව කරන එකේ නෙමෙයි. දැන් අපි හින්දි සිනමාව ගත්තොත් 95%ම සරල තියෙන්නේ. සරල මල්ගස් වටේට අමුදුවනවානේ, නටනවා, ඒව සරලයි. හැබැයි මුළු ලෝකෙම බලනවා ඒක. බලන්නේ ඒක මිනිස්සු රසවත්ව ඉදිරිපත් කරනවා, රසවත් කතා යොදා ගන්නවා, මිනිස්සු රඟපානවා හොඳට, ඉතාම රසවත් සංගීතයක් පාවිච්චි කරනවා. ඒවා පරේෂණ මට්ටමින් ඒවා යොදා ගන්නවා. අනිතික මේ ඒ කතන්දර ඉතාම මිනිසුන්ට ආස, මිනිසුන්ට දැනෙන ආදරය ගැන කතා කරොත් සරල චිත්‍රපටයකුණත් මිනිසුන්ට දැනෙනවා. ඒක ඒක බලලා තමන් දිහාට හැරෙනවා. මටත් මෙහෙම එකක් තිබ්බ නේද, මටත් ඒක හරි වටිනවා. සමහරක් විට ඇහැට කඳුලක් එනවා වෙන්න පුළුවන්, මටත් මෙහෙම වුණා නේද කියලා. ඒක ඉතාම වැදගත්. ඒක තමයි මිනිසු රස විඳිනවා කියලා කියන්නේ. දැන් මේ අපේ වෙලා තියෙන්නේ අර සරල කියන එක
කියලා නමුත් බාල ගණයේම තමයි කරන්නේ. සරල නිර්මාණ කියලා මේ නිර්දේශ කරාට ඒවා පවුලේ සියලුම දෙනාත් එක්ක ඉඳගෙන රස විඳින්න බෑ. ඔව් රස විඳින්න බෑ. මේ ටිකක් කියලා බලන් ඉන්න මිනිසුන්ට මම මේක මොකටද බලන්නේ කියලා හිතන මට්ටමට එනවා. ඒක ඒ තරම් බාල කරගන්නේ අපරාධයි. මොකද මම හිතන විදිහට දැන් ওই ගොඩක් නිර්මාණ ඒවා සල්ලි වියදම් කරලා කරන්නේ. ඉතින් සල්ලි වියදම් කළා ටිකක් හොඳ එකක් කරන්න පුළුවන්. ඒ සල්ලි වලින්මත් පුළුවන්. ඒකට ඉතින් අඩු වෙලා තියෙන්නේ අර සල්ලිත් වියදම් කරලා තමන්ට හොඳ තෝරා ගැනීමක් කරන්න බැරි වෙනවා. ඒකයි. මම නම් හිතන්නේ ලංකාවේ හොඳ නිර්මාණයක් කරනවා නම් නළු නිළියෝ පිටපත් රචකයෝ සියලු දෙනා තමන්ගේ ලාභෙම බලන් නැතුව වැඩ කරනවා. තාම එහෙම පිරිසක් ඉන්නවා. නිකම් වැඩ කරන අය පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ නිකම් වැඩ කරනවා කියන්නේ යමක් හරවත්ව කරනවා නම් ඒකට ඒ දායක වෙනවා. ඒකට කියන්නේ. ඉතින් එහෙම පිරිසක් ඉන්නවා රටේ. එහෙම පිරිසක් නැතුවත් ඉන්නවා. ඒ මුකුක්වත් නැතුව තමන්ගේ විතරක් ගැන හිතන පිරිසකුත් ඉන්නවා. ඒක ලෝකෙ කොහෙත් ඕනම තැනක නේ. ඒක වැරදි නෑ. ඒක තම තමන්ගේට සාපේක්ෂයි. ඒක මම කිසිම වෙලාවක වැරද්දක් දකින්නේ නෑ. ඉතින් ඒක නිසා මම හිතන්නේ අර මේ සරල කියන එක වැරදියට ගන්න නැතුව මම හිතන්නේ සරල හරවත් විදියට රසවත් විදියට දේවල් කරන්න පුළුවන්. ඒ ලෝකෙ කොච්චර කතන්දර තියෙනවද? ලෝකෙ කොච්චර මිනිස්සු ඉන්නවද? මිනිස්සුන්ට කොච්චර දේවල් සිද්ධ වෙනවද? ඉතින් ඒව කතා කරන්න පුළුවන් නේ. ඉතින් ඒව අපිට මිනිස්සුන්ට රසවත් විදියට අලංකාර විදියට කතා කරන්න පුළුවන්. අපේ ඥාණයට කතා කරන්න පුළුවන්. ඉතින් හොඳ පරිකල්පනයක් තිබිය යුතුයි. හොඳ පරිකල්පනයක් තියෙන නම් මිනිස්සු හොඳ ඇදහැරීමක් කළ යුතුයි. හොඳට කියවන්න ඕනේ. ලෝකය ගැන දැනුම තියෙන්න ඕනේ. සාහිත්‍ය ඇසුරු කරන්න ඕනේ. චිත්‍රයක් රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. රටතොට ගැන දැනගන්න ඕනේ. ලෝකෙ මොනවද වෙන්නේ කියලා දැනගන්න ඕනේ. ඒ ගැන විචාරයක් තියෙන්න ඕනේ. ප්‍රතිපත්තියක් තියෙන ඕන මිනිසෙකුට. දර්ශනයක් තියෙන. ඒක විශාල සංකීර්ණ එකක්. දැන් ඔය කියන ඔක්කොම මට නැහැ. මිනිස්සු කාට හරි හිතන්න පුළුවන්. ආ දැන් ඔය කියන එක ඔක්කොම ඔයාට තියෙනවා කියලා. මට ඒ ඔක්කොම නැහැ. නමුත් මම දන්නවා ඒවා අවශ්‍යයි කියන එක. ඒක තමයි වැදගත් වෙන්නේ ළමයින්ට කියලා දිය යුතුයි ඒවා අවශ්‍යයි. ළමයින්ට කියලා දිය යුතුයි සාහිත්‍ය හදාරිය යුතුයි. පොතපත දවසට නිකන් පොඩි කතන්දරයක් ළමයා කියවන්න නැත්නම් අපිට ඇහෙන්න කියවන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඇත්ත එක පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන්. හොඳ ගීතයක් අහන්න දීලා මොකක්ද ළමයා අහන්න කැමති භාෂාව මොකද්ද කියන්නේ අපි දන්නේ නැහැ. අපි හිතමු ළමයා ආස නැහැ දෙම සිංහල අහන්න. එයා ආස දෙමළ ඒවා අහන්න කියන සමහර විට ඒක අහන්න දෙන්න පුළුවන්. ඒක ගැන හොයලා අපිට ඒක ගැන සාකච්ඡා කරන්න පුළුවන්. ඒක ලිව්වේ කවුද? මොනවාද මේකේ කියවෙන්නේ කියලා. ඒ වගේම හොඳ නාට්‍යයක් බලලා ඒක කොහොමද ළමයාට ඒ නාට්‍ය ගැන කතා කරන්න පුළුවන්. ඒකේ ආකෘතිය මොකද්ද? අන්තර්ගතය මොකද්ද? ඇයි මේක යොදාගෙන තියෙන්නේ? ප්‍රශ්න අහන්න පුළුවන්. එවැනි දේවල් තියෙනවා ලෝකේ. ඉතින් ඒක පටන් ගත යුතුයි. එතනින් තමයි පරිකල්පනාත්මක මිනිසයා බිහි වෙන්නේ. විශේෂයෙන් පරිකල්පනේ බිහි වෙන්න කියවීම ඉතාම වැදගත් කියලා මම හිතනවා. මොකද කියවූපෙක අපි තමයි හදාගන්නේ. ඒක ඉතාම වැදගත්. අපි ඔය මම එකම පොත 10 දිනකට දුන්නොත් 10ක් තමයි හදාගන්නේ. ඉතින් ඒක ඉතාම වැදගත්. ඒක තමයි මම දැන් බ්‍රේන් එක ප්‍රැක්ටිස් කරවන්න හොඳම ක්‍රමය. ඉතින් අද ඒක ගිලිහිගෙන යන එකත් එක්ක මම හිතන්නේ ඔය මම කතා කරපු සියල්ල මම හිතන්නේ එකතු වෙලා තමයි මේ බංකොලොත් භාවය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට මේ මිනිස්සුන්ටම මේ කරන අපිටම වැරදි කියා ගන්නවා නෙමෙයි. ඇත්තට මම මෙහෙම කතා කරන්නේ මේ මං ආසයි එහෙම නැති අපි අඩුම ඉස්සර දැකපු නාට්‍යයක් චිත්‍රපටයක් ගීතයක් පොතක් දේශනයක් අහන්න ඒව කැමතියි. මොකද මං ආසයි මගේ දරුවත් මේ රටේ එවැනි හරවත් දේවල් කරන හරවත් දේවල් රස විඳින්න පුළුවන් කෙනෙක් වෙනවට. නමුත් අපි මෙහෙම ගියොත් එහෙම මම මෙහෙම කතා කරාට මටත් මගේ දරුවා මෙතන පැල කරගන්න බැරි වෙනවා. එහෙම තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මම ඒකට ආස නැහැ. මම ආසයි ශ්‍රී ලංකාව කියන්නේ පොඩි රටක්. අපිට සම්පත් තියෙනවා. අපිට දක්ෂ මිනිස්සු ඉන්නවා. අපිට තියෙන්නේ පොඩ්ඩක් මහන්සි වෙන්න සහ පොඩ්ඩක් අවංක වෙන්න සහ මේ අපි ගැන හිතන්න. ඉතින් ඒ ටික කරගන්න පුළුවන් නම් මං හිතන්නේ මීට වැඩිය හොඳ තැනකට කලාව විතරක් නෙමෙයි මං හිතන්නේ රටමයි.
ගොඩක් වෙලාවට මේ ඔබ ඇතුළු පිරිසකට වාසනාව ලැබුණා මේ ඔබට පෙර හිටපු ජ්‍යෙෂ්ඨීන්ගෙන් ගොඩක් දේවල් උකහා ගන්නට. නමුත් ඔබ ඔය කියන කාරණාවත් එක්ක තියෙන ගැටලුකාරී තත්ත්වය තමයි වර්තමාන දරුවන්ට මේ දේවල් කියා දෙන්න තරම් විචාරශීලී වැඩිහිටි පරපුරක් අද ඉන්නවද? තමන්ගේ දෙමව්පියන් මොන වගේ දේවල්ද රස විඳින්නේ ඒවත් බලපනවා. දෙමව්පියන් නිතරම අහන ගීත බලන නිර්මාණ තමයි දරුවන් බලන්න යොමු වෙන්නේ. එතකොට කොතනද මෙතන හදන්න ඕනේ? අනාගත පරපුර හැදීමේ වගකීම තියෙන්නේ වැඩිහිටි පරම්පරාවට. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඒත් එක්කම මේ අපි ටිකක් වේදිකාව පැත්තට යමු. වේදිකාව කියන්නේ හරි අපූරු පාසලක්. දැන් වර්තමානයේ බිහි වෙන රංගන ශිල්පීන් ශිල්පිනියන් ගොඩක් වෙලාවට කියනවා අපිට ඉගෙන ගන්න පාසල නැහැ, අපි කොහෙන්ද මේ දේවල් ඉගෙන ගන්නේ, අපිට දැනෙන දේ තමයි අපි කරන්නේ කියලා. නමුත් ඒක මම හිතන විදිහට පිළිගන්න පුළුවන් තරම් තර්කයක් නෙවෙයි. මොකද ඔබ ඇතුළු පිරිසක්, දක්ෂ පිරිසක් වේදිකාව පාසල කරගත්ත සහ බස් එකේ ගියොතින් ඒ හමු වෙන චරිත Tamange. මොකද අපි මේ ගොඩක් වෙලාවට දකින්නේ රංගනය තුළින් ඔබ ඇතුළු පිරිස මේ ප්‍රේක්ෂකයාට ලබා දෙන එදිනෙදා ජීවිත වෙන චරිත සමාජයේ එක්ක ගැටෙන්න ඕනේ. මේ ගැටීම වර්තමාන පරිපූර්ණේ නැහැ. ඔව්, වේදිකාව මං මගේ ප්‍රවිෂ්ටියත් වේදිකාව. මං දැන මං පුදුම ආස තැනක්. මට පුදුම රසයක් ලැබෙන්නේ ඒකෙන්. මට පුදුම තෘප්තියක් ලැබෙන්නේ. වේදිකා නාට්‍යයක් අවුරුද්දක් විතර කරන්න නැතුව හිටියට පස්සේ මම දන්නේ මේ එක නිකන් නිකම්ම දැනෙනවා දැන් නාට්‍යයක් කරන්න ඕනේ, දැන් නාට්‍යයක් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මං හිතන්නේ ඒක අපි ඒ තරම් රසවින්දින්ද වෙන්නේ නැති, රසවින්දින හිඳ වෙන්නේ නැති. අපිටත් එහෙම පාසල් තිබ්බේ නැහැ. කොහොමත් ලංකාවේ පාසල් තිබිලා නැහැ නේ එහෙම. නමුත් දැන් ඉන්න මගේ පසු පරම්පරාවට වැඩිය, මගේ පෙර පරම්පරාවට අඩුව වුණත් මට ලැබිච්ච දේවල්, මගේ පරම්පරාවට ලැබිච්ච දේවල් ටිකක් තියෙනවා. ජ්‍යෙෂ්ඨ ටිකක් අපේ පෙර ගමන් කරුව වෙලා හිටියා. අපි ඒගොල්ලන් යන දිහා බලන් හිටියා, ඒගොල්ලන් කරන දේවල් දිහා හොඳින් බලන් හිටියා. ඒගොල්ලන් කරන දේවල් පෙරේත විදියට රසවින්ද, ඒගොල්ලන් කතා කරන තැන්වල, ගැවසෙන තැන්වල අපි ගැවසුණා. සමහරක් විට අපිට ලඟ වෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා. නමුත් අපි ඈතින් ඉඳලා ඒගොල්ලන්ගේ දේවල් මං හිතන්නේ උරා ගත්තා කියලා හිතනවා. ඒක ඊටාම් වැදගත්. රටක පෙරගමන් කරු පිරිසක් ඕනේ. නැත්තම් පසුව යන්නේ කාග පිටිපස්සෙද? ඉතින් ඒක මට වැඩිය මගේ මට කලින් හිටපු අයට ඊට වැඩිය ලැබිලා තියෙනවා. මටත් හැබැයි ලැබුණා. ඒක මම හිතන්නේ මම මිනිසෙක් ඉදිරියේ ඊටාම් සතුටට පත් වෙන කාරණාවක්. පාසලක් තිබුණ නෑ. නමුත් මං පාසල කරගත්තේ වේදිකාවමයි. වේදිකාවේ පුහුණු වෙන කාලේ, විවිධ ඇත් එක වැඩ කරන කාලේ, විවිධ අය වැඩ කරපු නාට්‍යවල රංගනොපා බලන් හිටපු කාලේ ඒකට අපිට විවේකය තිබ්බා. ඒක තමයි ප්‍රධාන හේතුව. මම අද වෙනකන් කිසිම රැකියාවක් කරලා නැහැ. රංගනේ ඇරෙන්න ආයතන ගත වෙලා කාගවත් යටතේ එහෙම මම රස්සාවක් කරලා නැහැ. නමුත් මට ලොකු ආර්ථික හඹායෑමක් ඕන වෙලා තිබෙත් නැහැ. දැන් ඒක ඊට වැඩි වෙනස්. දැන් සල්ලි මත සියල්ල වෙනස් වෙනවා. මම මේ ශේෂ්ත්‍රයේ ඉන්න කාලේ හෑන්ඩ් ෆෝන් කියලා જાතියක් තිබ්බේ නැහැ. ලෑන්ඩ් ෆෝන් එකක් අම්මගේ ගෙදර තිබ්බේ නැහැ. පෝස්ට් කාඩ් එකෙන් තමයි අපිට ඔක්කොම ලියලෙවන්නේ. දින මේ දින වෙන් කරගන්න. පෝස්ට් කාඩ් එක නැතුව කරගන්න කවදාවත්. මේ මෙතෙන්ට මේ වෙලාවට එන්න පෝස්ට් කාඩ් එකකින් එන්නේ සති දෙකකට කලින් විතර. හැබැයි අපි දැන් අද උදිත් හෑන්ඩ් ෆෝන් එකකින් කතා කරලා කියන්න ඕනේ. දැන් අද මම ප්‍රෝග්‍රෑම් එකට ආයෙත් මට කතා කරලා මතක් කරන්නේ. ඉස්සර එහෙම නෑ. අපි සති තුනකට කලින් දාගත්ත නම් ඒ එදා පෝස්ට් කාඩ් එකෙන් යවන්නේ ලියුමෙන් හරි. ඒදාට ඒ වෙලාවට ඉන්නවා එතන. ඒ වෙලාවට පාරේ ඉන්නවා. දැන් පාරේ පොඩ්ඩක් පරක් වුණොත් එහෙම ෆෝන් එක කරා ඒ කොහෙ කොහෙද ඉන්නේ කියලා. හැබැයි ඒ කාලේ එහෙම අහන්න එකක් තිබ්බේ නෑ. නමුත් අපි වෙලාවට වැඩ කරා. හැමතැනම ගැවසුණා. හැම දේශනයක්ම, හැම නාට්‍යයක්ම, හැම වැඩමුළුවක්ම තියෙන තැන් ෆෝන් කරලා කිව්වේ නෑ, SMS එවුවේ නෑ. අපි දන්නව ඒ වුණාට. සංනිවේදනය කොච්චර දියුණුද කියලා බලන්නකෝ. දැන් කොච්චර පහසුද කිව්වොත් එහෙම කිසිදු දෙයක් වෙලාවට වෙන්නේ නැහැ. වෙලාවට වැඩ කරන්නේ නැහැ. මොනවා හරි අපි සංවිධානය කරොත් දෙයකට ඒකට කවුරුත් නැහැ. ඉතින් අර මං හිතන්නේ ওই දෙකේ වෙනස හොඳටම තේරුම් ගන්න පුළුවන් එහෙම. ඒ වුණාට අද මං හිතන්නේ සියල්ල තීරණය වෙන්නේ ආර්ථිකය මත. අද වෙනකොට හොඳ ෆෝන් එකක් ඕනේ. සති මාසෙන් මාසෙ ෆෝන් අලුත් වෙනවා. S මේවා කියනවා, මේවා බ්‍රෑන්ඩඩ් කියනවා. සපත්තු බ්‍රෑන්ඩඩ්, බෑග් බ්‍රෑන්ඩඩ්, කැප් බ්‍රෑන්ඩඩ්, ඒ ඔක්කොම දාන්න ඕනේ.
එතකොට ඉතින් ඒවා දාන්න නම් ඒවා සල්ලි දීලා ගන්න ඕනේ. ඒවට ඉතින් සල්ලි දීලා ගන්න නම් සල්ලි හොයන්න ඕනේ. සල්ලි හොයන්න නම් වේදිකාවේ ඉඳලා බෑ. එහෙමනම් මෙන්න මොනව හරි කරන්න ඕනේ සල්ලි යහමින් ලැබෙන්න. බ්‍රෑන්ඩඩ් කැප් එකක් ගන්න ලොකු ගාණක් ඕනේ. ඒ කැප් එක දාගෙන යන්න නම් ඉතින් ඒක දාන්න ගන්න ඕනේනේ. ඉතින් එතකොට අපිට ඒ අවශ්‍යතාවයන් තිබ්බේ නැහැ. මොකක් හරි බෑග් අටක් එල්ල ගත්තා. මොකද දෙකක් දාගත්තා අපි ගියා. ඒ යනකොට ගියේ අපි පාරේ බස් එකේ ගියේ. ගිහිල්ලා අපිට අපි එකතු වෙලා වැඩ කරේ එකතු වෙලා හැමතිස්සෙම. කෑම කන්න ගියේ එකතු වෙලා. මට වෙනම පීට්සා එකක් කන්න තිබ්බේ නැහැ. මට වෙනම මේ මැක්ඩොනල් එකක් තිබ්බේ නැහැ. අපි ඔක්කොම කන්නේ එකට. එක කැන් ජෝන් සිල්ලා කැන්ටින් එකට ගියා. අපි ඔක්කොම හිටියා කෑවා බිව්වා. ඒක කෑම කියන එක ප්‍රධාන එකක් නෙමෙයි. දැන් කෑම කියන එක ෆැෂන් එකක් නේ. අපි දැන් කෑම කන්න කොහෙට හරි ගියාම ඒකත් Facebook එකේ ටැග් කරලා දානවා. කැම්පින් යන ගන්න ෆොටෝ එකක් දානවා. අපි කන්නේ මේකයි කියලා කුකුල් කටුව අල්ලන් ඉන්නවා දානවා. එහෙමනේ. හරි ප්‍රාථමිකයි. ඒවා මං හිතන්නේ මේ ගල් යුගේවත් කරලා නැහැ ඒවා. මේ එතකොට අපේ කොහොම ගත්තට පස්සේ ඔය ඔක්කොම කරන්න ලොකු සල්ලියක් ඕනේ. මාසෙකට ඔය ටික මේන්ටේන් කරන්න ලොකු සල්ලියක් ඕනේ. ඉතින් ඒක කරන්න නම් මිනිස්සු වේදිකාවේ උඩ මෙහෙම රස්තියාදු ගහලා බෑ. අපිට වාසනාව තිබේ අපිට කිසි දෙයක් තිබ්බේ නැහැ. අපිට තිබ්බේ එකම දේ තමයි පිස්සුවෙන් වගේ දුවන එක, හොයන එක, කියන එක, අහන එක. එහෙම මට මතකයි ඉස්සර සයිමන් නාව ගත්තේ ගමගේ සතියන්තේ දේශන කොහේ කොහේ හරි තියෙනවා. මාධ්‍ය කේන්ද්‍රයේද විභාවියේද හැමතැනම තියෙන ඔක්කොමටම යනවා. මන්ද ඒ රසය පුදුම රසයක්. අපි ඒ වලින් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒක තමයි පාසල උනේ. අපි ඔක්කොම එකතු වෙලා නාට්‍ය උළෙල වලේ පවත්නකොට එහෙම අපිටයි අපිත් එක තරඟේ තිබ්බේ. අපිට අනිත් කණ්ඩායමත් එක තරඟයක් තිබ්බේ නෑ. අපි ඔක්කොම නාට්‍ය වෙන්නනවා. ඒ රාටියටත් උදව් කරනවා. ඒ නාට්‍යයට මොන හරි බඩුවක් අඩු නම් දෙනවා. එහෙම කරපු කාලයක් තිබ්බේ. යූත් එක ගත්තොත් එහෙම ඉතාලම තරුණ කාලේ අපි වැඩ කරන යූත් ෆෙස්ටිවල් එකේ මෙතන මේ කොටස එක රියසලයක් කරනවා, අර කොටසේ තව රියසලයක් කරනවා. මේ කොටස සමහර කියලා මේ කොටස රියසල් එක ඉවරලා අර කොටසට යනවා. මේ නාට්‍ය ඉවර වෙලා ඇඳ ඒ ඇඳ පුටුව ටක් ගාලා ඊළඟ නාට්‍යයට හදනවා. එහෙම කාලයක් තිබ්බේ. ඒක තමයි ලැබුව අධ්‍යාපනය. ඒක ළමයි ලැබුව අධ්‍යාපනය. නාට්‍ය බලපේක කතා සාකච්ඡා. දැන් අපි නාට්‍යයක් බලලා අපි බලපු ඔක්කොම නාට්‍ය කරපු ඔක්කොම කතා කරනවා. ඉඳගෙන තැන් තැන්වල ප්ලේන්ටි බිබි කතා කරනවා. මේ කරනවා නෑ මේක කරනවා. එහෙම තිබ්බා. ඒක තමයි ලැබපු, ඒක තමයි ගියපු පාසල. අද මම හිතන්නේ මගේ පසු පරම්පරාවේ නංගිර මල්ලිට වෙලාවක් නෑ. වැඩිම වෙලාව ගත වෙන්නේ තමන්ගේ ලස්සනට පෙන්වන්න, තමන්ගේ ලස්සන ඇඳුම් ටික පෙන්වන්න, තමන්ගේ ලස්සන කාර් එක පෙන්වන්න, තමන් මොකද ෆෝන් එක පාවිච්චි කරන්නේ, ෆෝන් එකේට අර දාන කවර මොනවද, ඒකේ මැණික් ගල් අල්ලලාද තියෙන්නේ, මේකප් මොනවද පාවිච්චි කරන්නේ, අපි කොහොමද ලස්සන වෙන්නේ. තව උදේ ඉඳන් බලන්නකො නාලිකාවක් දැම්මොත් උදේ ඉඳන් 11 12 වෙනකන් තනිකර බෙහෙත් ಜಾති ටිකක් විකුණනවා ලස්සන වෙන්න කියලා. මනමාලියන්ට අන්දනවා ලස්සන වෙන්න බෙහෙත් තිබුණා. ඔයිට ඇරෙන්න මං හිතන්නේ එක නාලිකාවකවත් නැහැ. හරවත් වැඩසටහනක් උදේ ඉන්න ගෙදර ගෙවල් වල ඉන්න තරුණ තරුණිය, මං හිතන් තරුණයෝ දැන් තරුණයන්වත් පෙළඹ ගන්න ප්‍රවණතාවයක් මං දැක්ක ඇවිල්ලා තිනවා. ඒ ගාන ක්‍රීම් ಜಾති මෙන් කියලා හදලා තිනවා. ඒ අර දෙන බෙහෙත් පෙති ඒව මේව ඒ ඔක්කොම පිරිමි ගෑනු අයට විතර නෙමෙයි පිරිමි අයත් කියන. මම දැන් පිරිමි අයත් සලෝන් යනවා ගොඩක්. පෙඩිකියු මෙනිකියු කරනවා ඒගොල්ලෝ. ඒකනේ ඒවා වැරදි නෑ. ඒවා හරි සුන්දරයි. ඒ තරුණ තරුණියේ එහෙම තමයි. නමුත් මනුෂ්‍යයාගේ වැඩි කාලයක් ගත්තට පස්සේ ටෙලිවිෂන් එකේ උදේ පැය 4ක් විතර එක්කෝ වෙලාවල් බලනවා, එක්කෝ හඳහම් බලනවා, එක්කෝ මනමාලියන්ට අඳනවා, එක්කෝ ඔය මේ රූපලාවන්‍ය බෙහෙත් වර්ග ටිකක්, ක්‍රීම් වර්ග ටිකක් විකුණනවා. මගේ පරම්පරාවේ අයත් ගිහිල්ලා ඒවා ප්‍රොමෝට් කරනවා. ඒකේ වරදක් නෑ. ඒක ඒගොල්ලන්ගේ වෘත්තිය වෙන්න පුළුවන්. ඒක මං වැරදි කියලා කියන්නේ නෑ. මේක මගේ අදහස. අර මං හිතන්නේ පැය දෙක තුනෙන් අඩුම පැයක් ගත කරනවා නම් ගෙදර ඉන්න ගෘහණියන්ට රසවත් පොතක් ගැන කතා කරන්න, රසවත් ගීතයක් ගැන කතා කරන්න, රසවත් සිනමා පටයක පොඩි කොටසක් පෙන්වන්න, හරවත් සාකච්ඡාවක්, මේ වෛද්‍ය සාකච්ඡාවක් වෙන්න පුළුවන්. මම හිතන්නේ ඉතා වැදගත් අරවත් ටිකත් කරගෙන පැයක් ගත කරනවා නම් හැම චැනල් එකම එකම ටයිම් එකක් කතා කරගෙන පැයක් දෙනවා නම් ඒකට මං හිතන්නේ ඉතාම වැදගත්. නිවාඩු කාලේ උදේ
පෑයක් දෙනව නම් මේ දරුවන් වෙනුවෙන් ගත කරලා ඔක්කොම චැනල් එකට එකතු වෙලා ඒ පැය මොනවාරි හරවත් දෙයක් ගැන කතා කරනවා නම් අර කිව්ව දේ වෙන්නේ අපිට වැඩි කාලයක් ගත වෙන්නේ අර අනවශ්‍ය ටිකට. එතකොට පාසලක් අඩුවෙන්නේ ඇයි? අපි හින්දාමයි. පාසලකින් අපි කරගන්න ඕන ටික කරගන්නේ අනිත් ඔක්කොම ටික කරගන්න අපේ කාලය යනවා, අපේ ශ්‍රමය යනවා, අපේ ධනය යනවා. එතකොට අධ්‍යාපනයක් ලැබිලා නැහැ නේ අපිට? සතියෙම ගත්තොත් මොනම අධ්‍යාපනයක්වත් නැහැ නේ අපිට? දැන් වේදිකා නාට්‍ය වෙන්නේ ඉස්සර විදියට නෙමෙයි. අපි මං හිතන්නේ ඉස්සර මාස 6ක් 8ක් විතර රිහර්සල් කරා. ඒ රිහර්සල් කාලේ මං හිතන්නේ ඒ මාස 8ක් එක නාට්‍යයක රිහර්සල් කරොත් මම හිතනවා අවුරුදු දෙකක ලොකු අධ්‍යාපනයක් ලැබුවා හා සමානම තමයි. මොකද වේදිකා නාට්‍යයක් දැන් මමම කල්පනා කරලා තිනවා ටෙලි නාට්‍යයක් මේ දැන් දුන්නාම සීන් එක මට දැන් කටපාඩම් හිටිනා එක. මට මෙහෙම කරනවට කටපාඩම් හිටිනා මම ඒක ඇඩ් කරනවා. අඬනවා. ඇඩ් කරනවා. hina වෙනවා. රණ්ඩු වෙනවා. මම ඒක ක්ෂණින් කරනවා. හැබැයි මට ජීවිතේට වේදිකා නාට්‍යයක ඒක කරන්න බෑ මාස 6ක්වත් නැතුව. මං හිතන්නේ මාද දෙකේ තියෙන ලොකුම වෙනස ඒක. මිනිස්සු කියන්නේ වේදිකාව රංගන පාසලක් කියලා ඒකයි. ඒ සීන් එක මට වේදිකාව නම් මාස 3ක්වත් යනවා. ඒ සීන් එකට ඇවිදින්න කොහොමද? දෙබස මතක තියාගන්නේ කොහොමද? හැසිරෙන්න කොහොමද? මං අඬන්න ගන්න මට ඇඬෙන්නේ නැහැ ඒකේ. ඒ රිහර්සල් එකේ ඒ විදිහට ගියේ නැත්නම් ඒක කරන්න බෑ. ඒක තමයි පාසල. ඒ ගත කරන කාලේ තමයි පාසල. ඒකයි මං හිතන්නේ හැමෝම කියන්නේ වේදිකාව කියන්නේ රංගන පාසලක් කියලා. ඒ මාස 6 අපි චරිතයක් කරනකොට ඇවිදින්න ඉගෙන ගන්නවා ඒ චරිත විදිහට. මොකද දැන් අපි හිතමු මාළු වෙලෙන්දෙක්ගේ චරිතයක් කියලා. මාළු වෙලෙන්ද ඇවිදින්නේ නැහැ නේ. මං ඇවිදින විදිහට මාළු වෙලෙන්ද කතා කරන්නේ නැහැ නේ. මං කතා කරන විදිහට. එතකොට අපි ඒ ටික වෙනම පුහුණු විය යුතුයි. අපි හැබැයි පුහුණු වෙන්න නම් අපි ගබඩා කරගෙන තිබිය යුතුයි මාළු වෙලෙන්දෝ අපි දැකපු. අපි මාළු වෙලෙන්දොත් එක්කෙනෙක් නෙමෙයි දකින්නේ. පෑලියෙකුට එක්කෙනෙක් දකිනවා, පැලවත් එක්කෙනෙක් දකිනවා, මෙහෙම එහෙම අපි දකිනවා. බයිසිකලෙන් අරයි යන මාළු වෙලෙන්ද දකිනවා. එයා කෑ ගහන හැටි මතක තියෙනවා. එතකොට අර ලෑල්ලෙම මෙහෙම මෙහෙම මැස්ස ගස ගස ඉන්න මාළු වෙලෙන්ද දැකලා තියෙනවා. අපි බොරැල්ලේ සුපර් මාකට් එකට හිටිය අටින් ගියොත් මස් කඩේ ඒතන දැකලා තියෙනවා. මාළු වෙලෙන්දොත් අපි 100ක් විතර දැකලා තියෙනවා. හැබැයි අපි ඒ මම රඟපාන්න ගියොත් මාළු වෙලෙන්ද මගේ වඩාම සිත් ගන්නාසුළු ඒ පිටපතට අදාළම එක්කෙනා මගේ කොහෙද කියන මගේ මෙමරිකෙන් අරගෙන ඒක තමයි ප්‍රතිනිර්මාණය කරන්නේ. එතකොට අපි ගබඩා කරගෙන තිබිය යුතුයි. ගබඩා කරගන්න නම් අපි හොඳ ඔබ්සර්ව් කර යුතුයි. අපි හොඳට ඒ බැලිය යුතුයි. ඒ බලලා ඒ හැසිරීම් ඒ කතා කරන විලාසය ඒගොල්ලන්ගේ හැඟීම් ඒගොල්ලෝ හුස්ම ගන්න කොහොමද කියලා අපි ඒක අධ්‍යයනය කරලා ගබඩා කරගත යුතුයි. ගබඩා කරගෙන තමයි අපි රඟපාන චරිතයක් දුන්නට පස්සේ ඒව වමාරින්නේ. වමාරලා අපිට ඕන චරිතය අරගෙන ඊට පස්සේ මේ ඉන්න චමිලා ඇතුළට එයාව බස්ස ගන්න කාලයක් යනවා. එයා කතා කරන විදිය, මං කතා කරන වෙන විදිය, මං හැසිරෙන වෙන විදිය, මගේ අදහස් වෙන විදියක්, මම ආදරයට දක්වන ප්‍රතිචාර නෙමෙයි මේ චරිතය දක්වන්නේ. මම තව කෙනෙකුට සලකන විදිය නෙමෙයි මේ චරිතය. ඉතින් ඒ ටික ඔක්කොම චරිතයකට හදාගන්න මම අපි හිතමු සොමියක්ක කියන මාළු එලෙන්දි කර ඒකට මගේ මේ බාහිර පෙනුමයි මාවයි ඒකට ඇතුළට දාන්න යන කාලේ තමයි අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය මට ඒ කාලේ අරගෙන දාන්න හරි මම පෙර පුහුණුව ලබලා තිබිය යුතුයි. ඒකට පාසලක් මට තිබුණ නැහැ. නමුත් මගේ සමාජය ඇතුළෙන්ම මට ඒ පාසල ලබා දීලා තියෙනවා. මොකද අපිට පාසලක් නැති නිසා. ඒකට මම එක්තරා අවදි එක කාලෙක ඉන්දියාවේ ගිහිල්ලා යම් රංගනයක් කරලා පස්සේ මම චරිතයක් කරා හයිනා කියලා නාට්‍යයක්. ඒක හරි සතුටුයි. මොකද ඒක බලන්න ආවා ඒ වේදිකා නාට්‍ය උළෙලක්. ඒක නාට්‍ය 70 100ක් විතර තියෙනවා. ඉතින් අපේ රටනුත් ගියා හයිනා චාමික හත්ලාවත් එකේ. ඒක බලන්න එනවා වේදිකාවේ වැඩ කරපු වයසක අවුරුදු 85 විතර නළු නිළියෝ එනවා හැර මිටි ගහගෙන මෙහෙම අර මේව දාගෙන තව දරුවෝ අල්ලගෙන ඇවිල්ලා බලනවා. බලලා ඉවරලා ඒගොල්ලෝ සාකච්ඡා කරනවා අපිත් එක්ක. ඒ වයසට ගිය මිනිස්සු වේදිකාව නැගගෙන ඇවිල්ලා කතා කරලා අහනවා ඔබ කොහෙන්ද ඉගෙන ගත්තේ රංගනේ? ඒව අහනවා. මගෙන් ඒක සාකච්ඡාවකදී ඇහුවා ඒක නාට්‍ය බලලා මේ මම මේක මේ නික ලොකු කමට කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ එක්ස්පීරියන්ස් එක මගෙන් ඇහුවහම මම මගේ රට ගැන කියපු එක. මගෙන් ඇහුවා ඔබ කොහෙන්ද රංගනේ ඉගෙන ගත්තේ කියලා. මම
බොමුණ යුනිසිටිකෙන්ද ඔය රංගන ඉගෙන ගත්ත කියලා. ඇත්තටම ගත්තොත් එහෙම ඉන්දියාවේ මේ වේදිකාව ඉන්දියාවේ සිනමාව තරම් දියුණු නෑ. එකලංගෙ ටිකක් පොඩි තාම පහළ මට්ටමක තියෙන. අපිට අපි ඉතාම ඉහළ තැනක ඉන්නවා. එහෙම ගත්තොත් එහෙම අපි මං හිතන්නේ ලෝකේ ඉහළම තැන ඉන්නවා රංගනය පැත්තේ. මේ වේදිකාවේ එහෙම නළුවලි පිරිසක් අපිට ඉන්නවා. ඉතින් එතකොට මම කිව්වා නැහැ මේ අපි ස්වයං අධ්‍යයනයක යෙදෙන පිරිසක් අපේ රටේ නෑ එහෙම කියලා. ඒ මිනිස්සු පුදුම වුණා. ඒ කියන්නේ ඒ තරම් මම ඒක කිව්වේ මෙන්න මොකටවත් නෙමෙයි. වේදිකාව කියන්නේ හදාරිය යුතු හදාරන්න පුළුවන් පාසලක් ඕනේ නෑ ඒකට. පාසලක් ඕන වෙන්නේ ඇත්තටම අපිට රංගන ටෙක්නික්ස් ටික ඉගෙන ගන්න. අපිට අඳන්න වෙනම මෙහෙම කරනකොට අඳන්න වෙනවා. ඒ ටෙක්නික් එක ඉගෙන ගන්නයි ඕන වෙන්නේ. වෙන ලෝකේ රටවල් වල ඒ ටෙක්නික් තමයි උගන්වන්නේ. ඒ කියන්නේ දැන් අපිට මේ 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 සීන් එක දිල්ලෙන් අඳන්න උනොත් මේ අපිට අඳන්න ඕනේ නෑනේ. දැන් මට අඳන්න ඕනේ නෑනේ. හැබැයි මට ඒ ටෙක්නික් එක දැනගන්න ඕනේ මම අඳන්නේ. අපි පාසලකට ගියේ නෑ. අපි ඒ ටෙක්නික් එකත් හොයාගත්තා. ඒක මං හිතන්නේ අපි විසින්ම හදාගත යුතු එකක්. අපිට නෑ නෑ කියලා නෙමෙයි. අපි පාසල අපිම හදාගත යුතුයි. මං හිතන්නේ වේදිකාව ඉතාම හොඳම පාසලක්. ඒක හොඳ තැනක් කර හොඳ තැනක් නොවන මට්ටමට අද තියෙනවා. නමුත් ඒක හොඳ තැනක් කරගන්න අපිට පුළුවන්. මම හිත යෝජනා කරනවා සහ මම හිතනවා ඒක හොඳ තැනක් කරගමු කියලා. හොඳයි, කතා කරන්න නම් කොච්චර දේවල් තියෙනවද? මොකද මේ කලාව පිළිබඳව අපි හැමදාම කතා කළත්, අපි සමාජ පරිවර්තනයක් සිදු කරන්න කොතරම් උත්සාහ කළත් ආදරණීය ප්‍රේක්ෂකිනී ඔබටත් තියෙනවා හොඳ නිර්මාණ රස විඳින්න සහ ඒවා වැළඳ ගැනීමේ මේ වගකීම. ඔබ රස විඳින්නේ අර අපි කොච්චර කතා කරත් ඔබ ප්‍රේක්ෂකින් විදියට රස විඳින්නට තෝරාගන්න නිර්මාණ අවරගණයේ නිර්මාණ නම් අපි කොච්චර කතා කරත් ඒ ඵලයක් නැහැ. අනාගත පරපුරක් ගොඩනගන්න දායක වෙනවා ඍජුවම ඒ කාරණා ඔබ මේ වැඩිහිටියන් විදියට ඔබ තෝරා බේරා ගන්නා නිර්මාණ. ඒ පිළිබඳවත් ටිකක් හිතන්න. මොකද අනාගත සමාජයේම රැඳිලා තියෙන්නේ ඔබේ දුවදරුවන් මත. ඔවුන් හොඳ දේවල් කරනවා නම් සමාජය සමස්තයක් විදියට හොඳ තැනකට අනාගතයේදී ඒවි. ඔබටත් බොහොමත්ම ස්තුතියි ශමිල මහත්මිය. අධික කාර්ය බහුලත්වයක් එක්ක තමයි මම දන්නවා අද පැමිණියේ. අපේ ආරාධනාව ප්‍රතික්ෂේප කරේ නැහැ. සහ ඔබේ කලා කටයුතු සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා. ඒත් එක්කම ඔබට අවස්ථාව තියෙනවා ආදරණීය ප්‍රේක්ෂකීන්ට අවසාන වශයෙන් කෙටියෙන් වචනයක් කිය. ඔව්, මටත් කියන්න ඕන වෙලා තිබුණ එකක් තමයි ඒවා ඉස්සලා මතක් කරේ. රංගනය ශිල්පීන්ට නිර්මාණකරුවන්ට වගේම ප්‍රේක්ෂකයා කියන එක ඉතාම වැදගත් කොටසක්. ප්‍රේක්ෂකයන්ට වගකීමක් තියෙනවා හරවද්දේ රස විඳින්න, හරවද්දේ හොයාගෙන යන්න. එයාලා හරවත් වෙන තරමට තමයි මේ කලාව, මේ මාධ්‍යයන්, මේ සියල්ල හරවත් වෙන්නේ. එයාලා හරසුන් වෙන්න වෙන්න මේ සියලු ආයතන හරසුන් වෙවි. මොකද ඒගොල්ලෝ ළඟට යන්න හදනවා. ඒගොල්ලන් උසස් තැනට ගන්න හදන්නේ නැහැ, ඒගොල්ලන්ගේ ළඟට යන්න හදනවා. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකාගාරය ඉතාම වැදගත්. අතීතයේ ප්‍රේක්ෂකාගාර අහලා තියෙන විදිහට ලෝකේ නාට්‍යයක් බලන්න එන්නේ නාට්‍ය පෙළ කියවලලු. ෂේක්ස්පියර් කියවලා තමයි එන්නේ නාට්‍ය බලන්න. එතකොට නිර්මාණකරුවට සෙල්ලම් කරන්න බෑ. මොකද ප්‍රේක්ෂකයා දන්නවා මොකද්ද මෙයා කර යුත්තේ, මොකද්ද මෙයා වරද්දලා තියෙන්නේ කියලා. මං ආසයි ප්‍රේක්ෂකාගාරයේ වෙන තැනකට එනවනම් මේක තමයි කියන්නේ. ඔබටත් බොහොම ස්තුතියි. අද වටිනා කතා බහක් අපි ගොඩනගා ගත්තා. ඔබටත් යමක් දැන් අපේ අපි වැඩසටහන ආරම්භයේදී පුංචි තිරයේ ඉදිරියේ ඉඳගෙන හිටපු ඔබ නෙවෙයි මං හිතන්නේ දැන් මේ වන විට ඉන්නේ. මොකද ඔබ යමක් ඔබේ ජීවිතයට එකතු කරගත්තා කියලා අපි විශ්වාස කරනවා. ඒට ඔබට බොහොමත්ම ස්තුතියි. අයිබන් කියලා සමුදෙනවා. අයිබන්. අදට අපි ආදරණීය තරුවෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ. හෙට දිනේදීත් අපි සූදානම් ඔබට ආදරණීය තරුවක් සමගින් බොහොම සුන්දරව අපූරු හෝරාවක් ලබා දෙන්නට ඒ බලාපොරොත්තුව ඔබේ ජීවිතයට ලබා දෙමින් අදට අපි සමුගන්නවා ආදරණීය තරුවෙන්.